Uno, dos, tres. Aquí, dos, ahí. That's mom.
සියුතුනට මා වැහිනවද? සියුතුනට මා වැහිනවද? හැමෝටම මා වැහිනවද? Tawa me o tama pe kaki e rogena tawa binadi tunak kitara pimu ita pasi panti padang ganda ma binadi tunak kitara panti padang ganda mude.
එතකොට අපි මේ දක්වා බොහොම පිළිවෙලට පන්තියේ වැඩ ටික කරගෙන ආව පුතේ මම හිතන්නේ අපේ පන්තියට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම බොහොම පැහැදිලිව නිර්වුල්ව නිවැරදි අවබෝධයක් ලැබෙන විදිහට ඉතින් බොහොම පිළිවෙලට පන්තිය වැඩ ටික කරගෙන ආවා. එතකොට අපි මේ දක්වා කතා කරපු දේවල් ටිකක් මතක් කළොත් විශේෂයෙන් පුතරාගේ භාග කියන පාඩම සර් මුද්‍රම කතා කළා. ඒ වෙලාවෙ මුකුත් ගැටලුවක් ඇති වුණේම නැහැ. බොහොම පිළිවෙලට හැම අභ්‍යාසයක් ගානේම හැම රූප සහනක් ගානේම බොහොම පිළිවෙලට සර් කරගෙන ආවා. එතකොට මේ ඊට පස්සේ අපි සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද? අඩු කරන්නේ කොහොමද? වදන් දිලියන්නේ කොහොමද? ওই අනාදී වශයෙන් පුරා දේවල් අපි කතා කරලා අපි දැන් ඉන්නේ මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් පුතරාගේ අපි විශේෂයෙන් සංඛ්‍යාවක් ඝනකරාමුක පෙන්වන්නේ කොහොමද? ඊට පස්සේ ඝනකරාමුයෙන් පෙන්වලා තියෙන සංඛ්‍යාවක් වචනෙන් ලියන්නේ කොහොමද? ඊට පස්සේ වචනෙන් ලියව සංඛ්‍යාවක් ඒකහපව ඝනකරාමුයේ පෙන්වන්නේ කොහොමද? ඒ දේවල් පිළිබඳව අපි හොඳට පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න. අද මම පුතාලගේ මේ පාඩමේ තවත් විශේෂ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පාඩම පුතාල අමාරු පාඩමක් නෙමෙයි. බොහොම සරලව පැහැදිලිව නිරවුල්ව සර් කතා කරගෙන ආවා. එතකොට ගිය සතියේ කතා කරපු තැන ඉදලා ඉස්සරහට යනවා අපි විශේෂයෙන් ගිය සතිය කතා කළේ පුතරගේ ඝනකරාමු පිළිබඳව. මම කතා කළේ ඝනකරාමු පිළිබඳව. එතකොට මේ ඝනකරාමුවක් කියන්නේ මොකක්ද? ඝනකරාමුක තියෙන කූරු මොනවද? ඊට පස්සේ ඝනකරාමුවේ කූරු දක්වලා තියෙන පිළිවෙල මොනවද? ඔය හැම දෙයක් පිළිබඳව අපි ගිය සතියේ හොඳ අවබෝධයක් ලබා ගත්තා. අද අපි බලමු මේ ඝනකරාමුව මතක් කරගෙනම පුතාලට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. එහෙනම් ඝනකරාමුවත් එක තමයි අද අපි මේ ගනුදෙනුව තියෙන්නේ. එතකොට ඝනකරාමුවක් අරගෙන ඝනකරාමුවේ තියෙන සංඛ්‍යාවක් අරගෙන ඒකේ එක එක සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ මොනවද? ඊට පස්සේ ඝනකරාමුවේ තියෙන පෙන්වන්නේ කොහොමද? ওই දේවල් පිළිබඳව අපි හොඳ අවධානයක් දත්තා ගිය සතියේ. අද උන් අපි මේ පාඩමේම ඉතුරු ටික කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳට පුතාලා බලන්න. අමාරු නෑ සරල පාඩමක් නේ යන්නේ. තේරුණාද රයි? හරි. මට විනාඩියක් දෙන්න මෙන්න. Right.
පුතාලගේ මෙන්න මේ ගණ ක්‍රම ටික අපි හතරවෙනි ගානේ ඔක්කොම ටික කතා කළා. අද පුතාලගේ පස්වෙනි වගුව මෙන්න මේ හිස්තැන් පුරවන්න කියලා කියන වගුව තමයි පුතාලගේ අද කතා කරන්න තියෙන්නේ. එතකොට අපි බලමු මේ වගුව කොහොමද කතා කරන්නේ සහ මේ වගුවේ තියෙන හිස්තැන් ටික බොහොම පිළිවෙලට අපි සම්පූර්ණ කරලා හදාගන්නේ කොහොමද කියලා. ඒ වුණාදයි. හරි. එතකොට මේ අපි මේ වගුව හිස්තැන් පුරවන කොට හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. පුතලට වරදින්න පුළුවන්. ඒක නිසා බොහොම පිළිවෙලට සැලකිලිමත් වෙලා අපි මේ වගේ වගුව පුරවන්න ඕනේ. මොකද ආවට ගියාට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා බොහොම පිළිවෙලට නිර්වුල්ව හොඳට අවබෝධයක් ලැබෙන විදිහට මේ වගේ වගුවක් අපි සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතලගේ මේ වගුව පුතලගේ පොතේ දාගන්න ඕනේ. අඩි රෝල් භාවිතා කරන්න බොහොම පිළිවෙලට ඇන්සලේ ලස්සනට ඉස්සලා මේ වගුව පුතාලගේ ඇඳ ගන්නවා ඊට පස්සේ අපි බලමු ඒ වගුව ඇඳගෙන කොහොමද ඒක සම්පූර්ණ කරගන්නේ කියලා කවුරුත් උත්තර ලියන්නේ නැහැ වැඩක් නැහැ උත්තර ලියන්න එපා කවුරුත් මම කියලා දෙන එකක් ඉන්න ඊට පස්සේ අපි උත්තර ටික හදාගමු තේරුණාද රයි පුංචි වෙලාවක් දෙන්නම් මහලුක වෙලාවක් ගන්න එපා පුතේ පුංචි වෙලාවක් දෙන්නම් ඉස්සලාම කරන්න ඕනේ මේ වගුව පුතලගේ පොතේ ඇඳ ගන්නවා මමත් බෝඩ් එකේ පුතලගේ වගුව දානවා පුතලට ස්ක්‍රීන් එකේත් වගුව පේනවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගුව බොහොම පිළිවෙලට පුතාලා ඇඳ ගන්න එක තේරුණාද රයි ආ අදි මමත් වගුව අඳිනවා හොඳේ රයි නේ පුතලගේ තීරු තියෙනවා හතරක් මෙන්න මේ තීරුව තමයි ටිකක් වැඩිපුරට ගන්න ඕනේ රයි හොඳට බලා ගන්න උත්තර ලියන්නේ කවුරුත් මෙතන තියෙනවා සංඛ්‍යාව මොකද්ද තියෙන්නේ සංඛ්‍යාව හොඳට පැහැදිලිව තියෙනවා ලස්සනට right හදා ගන්න වගුව ලස්සනට वीडियो ऑन कराने दिया वीडियो ऑन कराने पुते राइट संख्या अब उधर पहेदरी बन निराउला लसन हदा गंडो ने मेतना तीन नवा इलाका में ඉලක්කම ඉලක්කම පිහිටි ස්ථානය මෙතන ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්කම දක්වන අගය මෙතන මොකද ඉලක්කම දක්වන අගය ඔන්න පුතාලගේ වගුව තව වතාවක් හොඳට බලන්න මෙන්න වගුවේ තියෙන දේවල් ටික මම ඉස්සලා පෙන්නන්න පුතාලට සංඛ්‍යාව තියෙනවා ඉලක්කම තියෙනවා ඉලක්කම් පිටි ස්ථානය තියෙනවා ඉලක්කම දක්වන අගය තියෙනවා ඔන්න ඔය තීරු හතරට එන විදිහට අපි බලමු පුතාලගේ මේ ඉලක්කම් ටික බොහොම පිළිවෙලට දාලා හදාගන්න පුළුවන්ද කියලා තේරුණාද රයිට් ආ ඉස්සලා වගුව හදාගමු අපි මේ විදිහට පැන්සලෙන් පුතාලට පුළුවන් ලස්සනට ඉරියන්දර හදාගන්න හොඳේ මම සංඛ්‍යා ටික ලියන්නම් හොඳට බලා ගන්න. පුතාලත් මාත් එක්කම පිළිවෙල වගුව ඇඳ ගන්න හොඳේ රයි. හරි. ඉස්සෙල්ලාම 1273 තියෙනවා. පුතාලගේ මෙතන තියෙනවා දෙක. උත්තර ලියන්නේ මෙතන සියස්ථානය. ඊට පස්සේ මෙතන පුතාලගේ තියෙන්නේ කීයද 200. ඒකේ උත්තරය යාලා ලියලම තියෙනවා. ඊළඟට 2640. මෙන්න මෙතන පුතාලගේ දෙක කියලා දාලා තියෙනවා ඊට පස්සේ මෙතන පුතාලගේ හිස්තැනක් තියෙනවා මෙන්න මෙතනත් පුතාලගේ හිස්තැනක් තියෙනවා උත්තර ලියන්නේ කවුරුත් කලබල වෙලා 5462 පුතාගේ මෙන්න මෙතන තියෙනවා හිස්තැනක් මෙතන තියෙනවා හොඳට බලන්න 10 ස්ථානය 10 ස්ථානය මෙතන තියෙනවා හිස්තැනක් ඊට පස්සේ පුතාලගේ මෙන්න මෙතන තියෙනවා 7023
හත්දාස් විසිතුන මෙතන තියෙනවා තුන ඊට පස්සේ මෙතන තියෙනවා හිස්තනක් මෙතනත් තියෙනවා හිස්තන ඊට පස්සේ පුතලාගේ වෙන්න මෙතන 9991 ඊට පස්සේ මෙතන තියෙනවා හිස්තනක් මෙතන එක ස්ථානය එක ස්ථානය මෙතන තියෙනවා හිස්තන ඊට පස්සේ මෙතන තියෙනවා 5016 පුතලාගේ මෙතන තියෙනවා බිඳුව මෙතන තියෙනවා හිස්තනක් මෙතන තියෙනවා හිස්තනක් ඊළඟට තියෙනවා 9999 9999 මෙතන තියෙනවා හොඳට බලන්න දහස ස්ථානය කියලා තියෙන්නේ හොඳට බලන්න දහස ස්ථානය ඊට පස්සේ මෙතන පුතලාගේ ස්ථනක් තියෙනවා මෙතනත් ස්ථනක් තියෙනවා ඔන්න වගුව හරි පැහැදිලිද දැන් හැම දරුවෙක්ම ඉස්සෙල්ලාම කරන්නේ ලස්සනට වෙන්නේ වගුව පුතාලගේ ඇද ගන්න. එතකොට මේ වගුව උත්තරට ලියාගන්න විදිය සර ඔක්කොම කියලා දෙනවා. පුතාලට තියෙන්නේ ඉස්සෙල්ලාම වගුව පිළිවෙලට ඇද ගන්න විතරයි. තව පුංචි වෙලාවක් දෙන්නම් හැම කෙනාටම වගුව ඇද ගන්න. මොකද මේ වගුව ඔයාලා අතින් අඳින්න ඕනේ පුතේ. මොකද මට මේක මුද්‍රණය කරලා දෙන්න තිබුණා. නමුත් ඒක මදි. එහෙම බෑ. ඒ නිසා මේ වගුව හැම එක්කෙනාම අතින් අඳින්න ඕනේ. ඇඳගෙන ඊට පස්සේ අපි බලමු මේක සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. තේරුණාද? Right. ඉස්සෙල්ලා වගුව ඇඳ ගන්න. තව පුංචි වෙලාවක් දෙන්නම් හැමෝටම. Right. තව පුංචි වෙලාවක් දෙන්නම්. ඇඳලා ඉවරලා ඉස්සෙල්ලා හරි කියලා මැසේජ් එකක් දාන්න. පුංචි වෙලාවක් දෙන්නම් හැමෝටම. හොඳේ? Right. පස්සෙන්ට හොඳේ? Video on කරන්න හැමෝම. දැන් නම් ගොඩාක් අය කරලා ඉවරයි වගේ නේද? තව අඳිනා ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න පුතේ. චැට් බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න තව ඉන්නවනම් අඳිනායි. හරි දැන් හැමෝම ඇඳලා ඉවරයිද? තව අඳිනවද වගුව? මෙහෙමයි පුතේ මේ වගුව මම තව තවත් පුතලට කියලා දෙන්නම් ඔව් මේ සතියේ මේ වගුව කළාම නම් මතකයි තව පාරක් කියලා දෙන්න ඕන මේ වගුව අද ඉස්සරහට යන්නේ ඒකයි සර් තව පාරක් මේ වගුව කතා කරන්නේ හොඳේ ඒකයි ඈ මට කීපදෙනෙක් මේ මැසේජස් දාලා තිබුණා විදුලිය විසන්දි වෙලා තිබුණ නිසා මේ වගුව තව පාරක් කියලා දෙන්න කියලා ඒකයි මේ වගුව තව පාරක් දැන් මේ දිසත් මේ වගුව මට කළා මතකයි ඈ හරි දැන් නම් හැමෝම ඇඳලා ඉවරයි නේද හරි ඔන්න මම පුතාලගේ මේ වගුව තව තවක් කියලා දෙනවා ඔයාලට හොඳට බලා ගන්න කොහොමද මේ වගුව සම්පූර්ණ කරගන්නේ කියලා තේරුණාද රයිට් හරි එතකොට
අපි ඉස්සෙල්ලාම යනවා පුතාලගේ පළවෙනියේ තියෙන ගැටලුවක් නෑනේ පළවෙනියේ කියලා කරලා දීලා තියෙනවා නේද රයි ඔව් ඒ වුණාට මේ මම පුතාලට චොඩක් කියලා දෙන්නම් පළවෙනියේ කේන්දරය කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා දැන් මේකේ අපිට 1273 තමයි ඉලක්කම දීලා තියෙන්නේ ඒතර 1273 ඉලක්කම දුන්නාම ඉලක්කම දීලා තියෙන්නේ දෙක මෙන්න මේකනේ මෙන්න මේක තමයි අසර මේ රවුම් කරේ මේක තමයි ඉලක්කම දීලා තියෙන්නේ දෙක Then, ඒ දෙකේ ඉලක්කම තියෙන ස්ථානය තමයි අහන්නේ. එතකොට මේක එක ස්ථානය, මේක 10 ස්ථානය, මේක මොකද අපි කියන්නේ සිය ස්ථානය. අන්න එහෙනම් මෙතන ලියා ගන්නවා කීයද සිය ස්ථානය. ඊට පස්සේ මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ. ඉලක්කම දක්වන අගය කියලා කියන්නේ මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් දක්වන අගය. ඒක පුතේ හොයාගන්නේ මෙහෙමයි. මේ දෙකේ ඉලක්කම එහෙම්මම මෙතෙන්ට ලියලා මෙන්න මේ ඉලක්කම් දෙකට අපි තව බිංදු දෙකක් දාගන්නවා දෙකෙන් පසුව තියෙන මේ ඉලක්කම් දෙකට අපි බිංදු දෙකක් දාගන්නවා අන්න එතකොට ඔයාලගේ උත්තරේ එනවා ගැටලුවක් නැති පැහැදිලිද රයි ආ මේකේ බලමු දැන් ඔන්න මේකේ ඉලක්කම කියලා දෙක කියන්නේ මෙන්න මේක ඔය කියන්නේ එක ස්ථානය 10 ස්ථානය සිය ස්ථානය මේක කියන්නේ මොකද්ද දහස ස්ථානය මොකද අපි කියන්නේ දහස ස්ථානය එහෙනම් මෙතෙන් ලියාගත්තා දහස ස්ථානය ලිව්වාය ලියන්න ඕනේ නැහැ ලිව්වාය ලියන්න ඕනේ නැහැ දහස ස්ථානය හරිය ලස්සන අකුරෙන් ලියා ගන්න ඕනේ දහස ස්ථානය ඒතර ඔයාලෙන් අහනවා මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් කියවෙන අගය කීයද කියලා ඔයාලා කරන්නේ දෙකේ ඉලක්කම ලිව්වා. තව සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3ක් තියෙනවා. අන්නේ සංඛ්‍යා 3 වෙනුවට බිංදු 3ක් දා. එහෙනම් දෙකේ ඉලක්කමෙන් දැක්වෙන අගය කීයද? 2000. දෙකේ ඉලක්කමෙන් දැක්වෙන අගය කීයද? 2000. හරි නේද? රයිට්. ඊළඟට මේකේ. දැන් 10 ස්ථානය. කො 10 ස්ථානය? මේ තියෙන්නේ එක ස්ථානිය මේ තියෙන්නේ 10 ස්ථානෙ. එහෙනම් මෙතෙන්ට 10 ස්ථානයේ තියෙන ලක්කම කීයද? 6. එහෙනම් එතනින් කියවෙන අගය බලන්න මෙන්න මේ 6 මෙතෙන්ට ගත්තා. දකුණු අත පැත්තේ සංඛ්‍යා කීයක්ද තියෙන්නේ? එකක් තියෙනවා. ඒක නිසා අපි මෙතෙන්ට බිංදුවක් දැම්. වැඩි ලේසි නේද ගැටලුවක් නෑ නේද? ඕන කෙනෙකුට හදන්න පුළුවන් නේද? අන්න හරියි. මේක බලමු. මේකේ 3. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම තමයි 3. පුතේගෙන් අහනවා ඉලක්කම් පීඩි ස්ථානය. දැන් දන්නවා ඉලක්කම පීඩි ස්ථානය අපි කියන්නේ 3 ඉලක්කම නම් මේ කියන්නේ එක ස්ථානය. මොකද අපි කියන්නේ එක ස්ථානය. එක ස්ථානය. 3 ඉලක්කම කොහෙද පිහිල්ලා තියෙන්නේ? එක ස්ථානය. ඊට පස්සේ එතන අගේ අහනවා එහෙනම් පුතේ මේ 3 විතරයි දැන් මෙතන අපිට තියෙන ඉලක්කම කියන බිංදුව. ඒ කියන්නේ බිංදුව කියන්නේ මෙන්න මේක. බිංදුව කියන්නේ මෙන්න මේ ඉලක්කම. පුතේ බිංදුව මේ ඉලක්කම නම් ස්ථානය කියලා කියන්නේ එක ස්ථානය, 10 ස්ථානය, සිය ස්ථානය. මෙතෙන්ට ගත්තා මොකද්ද? සිය ස්ථානය. සිය ස්ථානය. අන්න ඒක ගොඩාක් වටිනවා. මෙතනින් නිරූපණය වෙන අගය මම පුතාලට කියුවේ මේ ඉලක්කම ලියලා මේ ඉලක්කම ලියලා ඊට පස්සේ මේවට බිංදු දාන්න කියලා නේ කිව්වේ. එහෙනම් ඉලක්කම ලිව්වා. බිංදුවන ඉලක්කම මේ
ඉලක්කම් දෙක විනුවට බිඳු දානවා කොහොම බිඳු තුනන්නේ දාන්න වෙන්නේ හැබැයි කැතයි නේද එහෙම වුණොත් ඒ නිසා අපි මේ බිඳු දෙක අයින් කරලා උත්තරේ උම බිඳුවයි කියලා දා තේරුණාද ආරයි දැන් ඊළඟ එක තනියම කරන්න බලන්න ලස්සනට Right. Itu kota bintu ini tanggung lo udara parisam bentuk. Yang putar lagi me bintu apa metenya dal, tawa bintu tunat deh mat berarti nih utare. Hebat api bintu tunat deh mat, ika bintu apa deh mat putih kie bentuk apa deh ini? Egini saja ma me bintu apa metenya dal, itu ruya api bintu koma ayam kerla dal. Ketam bintu tunat deh mat berarti tak nih. Namun tapi yang keran nih. Muka deh bintu tuh nanti amat, ikat bintu aja amat, ikat muter aja ini nih deh. Sapi ini mau kerana nih, me bintu ini tidak ada ala, itu ruh yang bintu dana nih tuh ini, wah bintu itu yang nama orang itu lah. Terus nade, right. Ini pasti dahasa istana ya, anu udah balan nih. Dan nama kita udah guru ame beri nih deh. Dahasa, udah balan deh, dahasa, dahasa nang ikat istana ya, dahaya, siya ya, dahasa. දහස ස්ථාන ඉදන් ලක්කම කීයද 9 ලක්කම තියෙන්නේ කීයද 9 එහෙනම් අපි මෙතෙන්ට ලියාගන්නේ කීයද 9 දහස හොඳට බලන්න දහස එක ස්ථානය 10 100 1000 1000 තමයි අපි දහස කියලා කියන්නේ එහෙනම් 9ෙන් දැක් වෙන අගේ බලන්න දැන් අන්න සර්කියුව විදිය හරි 9යි තව ඉලක්කම් කීයක් තියෙනවද එකයි දෙකයි තුනක් තියෙනවා එහෙනම් මෙතෙන්ට බිංදු කීයක් දා ගන්නවද තුනක් දා ගන්නවා අන්න එහෙනම් නමින් දැක්වෙන අගය කීයද 9000 නමින් දැක්වෙන අගය කීයද 9000 අන්න පුතේ එකේ ඉලක්කමෙන් දැක්වෙන අගය අපි ලියලා පෙන්නන විදිය ඔන්න ඔය විදිහට අපි කරන්න පුළුවන් නම් ඔය සර් කියපු විදිහම තනියම වගුව සම්පූර්ණ කර ගන්න පුළුවන් නම් අන්න පුතාලට ගැටලුවක් නැහැ ඕන ගානක් අවුත් හදා ගන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි හොඳට උනන්දු වෙන්න ඕනේ හොඳට මහන්සි වෙන්න ඕනේ සර් හැම ගානක් ගානෙම කතා කරනවා හැම වගුවකම හැම ඉලක්කමක්ම කතා කරනවා ඒ නිසා මේ වැඩේ හොඳට මහන්සිලා උනන්දුෙන් කළොත් අපිට පුළුවන් හොඳ ලකුණු ටිකකට යන්න තේරුණාද තව එක අවුරුද්ද ඇතින් ශිෂ්‍ය ප්‍රභාගයේ වෙන්න ඒතර අපි හොඳට මහන්සි වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ හතර පන්ති වල ටික එක අඩුපාඩුවක්වත් නතුව හදා ගන්න ඕනේ එහෙම වුණොත් තමයි වුණ අපිට හොඳ ලකුණු ටික කරේ යන්න පුළුවන් වෙයි. ඒ මාද හදා ගන්න පුතා ලස්සනට වගුන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මම chat box on කරලා දෙන්නේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න හොඳේ. මං හිතන්නේ සර්ට අර මැසේජ් දාපු යාළුවන්ට මං හිතන්නේ දැන් ගැටලුවක් නැතුව ඇති. දැන් බොහොම පිළිවෙලට වැඩි සර් කතා කළා ඒ නිසා කාටවත් ගැටලුවක් නැතුව ඇති. හොඳේ. अंदर में हेल्प होता है कहाँ लास्ट नट है ගීසා කියලා කොයි අයියන් නැහැ පුතේ ගීසා කියලා කොයි අයියන් නැහැ මට 10 දෙනෙක් විතර මැසේජස් දානවා සේම් සර්මේ වගුවයි කියලා දෙන්න කියලා ඒකයි මම ආයි කතා කළේ ගීසා පිය හදපු යාළුවෝ ආයි වගුවන් දෙන්න ඕනේ නැහැ තේරුණාද හරි නේද හරි ඔන්න අපි යනවා 6 වෙනි ගානට අද අලුතෙන් ගෙන යාළුවෝ ගොඩක් ඉන්නවා පුතාලට අපි මේ පාඩම් වල පිළිවෙල සර් කරගෙන ඉන්නේ එතකොට දැන් අපි ඉන්නේ පුතාලගේ ඔය සංඛ්‍යා දෙක කියන කොටසේ ඉන්නේ ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න හොඳට උනන්දු වෙන්න එතකොට තමයි අපිට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන් වෙයි තේරුණාද රයි හරි අංක 6 රවුම තුලේ තිය ඉලක්කම් සියල්ල භාවිතයෙන් ඉලක්කම් 4 සංඛ්‍යා 5ක් වගුව තුල ලියා වගුව සම්පූර්ණ කරන්න ඔන්න ආය ගැටලුවක් තියෙනවා කලබල වෙන්න එපා සර් කියලා දෙනකම් බොහෝම පිළිවෙලට ඉන්න
ඊට පස්සේ මම කියලා දුන්නාට පස්සේ අපි මේ වැඩේ කරගෙන යමු තේරුණාද රයි හොඳට අහගන්නකෝ රවුම තුලේ තිරක්කම් සියල්ල භාවිතේ ආ මෙන්න මේ රවුමේ තියෙන ඔක්කොම සංඛ්‍යා ටික භාවිතා කරන්න ඕනේ භාවිතයෙන් වාට කියනවා ඉලක්කම් හතරේ සංඛ්‍යා පහක් එතකොට පුතේ තමන්ට කැමති ඉලක්කම් හතරේ සංඛ්‍යා පහක් ලියන්න පුළුවන් තමන්ට කැමති ඉලක්කම් හතරේ සංඛ්‍යා පහක් ලියලා ඊට පස්සේ පුතාලට කියනවා වගවිතුරු ටික සම්පූර්ණ කරන්න කියලා තේරුණාද රයි හොඳට බලාගන්න පුතාලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා එතකොට මේක අමාරු දෙයක් නෙමෙයි හරි ලේසි. හොඳට බලාගන්න. අන්තර බග්ව හැම කෙනාට තේරෙන නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මෙන්න මේක එයාලා එක සංඛ්‍යාවක් ලියලා තිනවා 5207 කියලා ලියලා තින්නේ 5207. මම උතලයි බෝඩ් එකට යනවා හොඳට බලාගන්න. මෙන්න. හොඳට බලාගන්න. Agaya, ilat kami dek bina agaya. Harde, right. Then mihemai keran. Then putar lagi me raume itu na sangkia agi sir lian nangko pahali. Ona raume itu ene pahai hatai binduai deka. Kalau berbeda ene sir kira deka ngin noni hunder. Then minna me sangkia waling ikat tama me ala lira ti ene pandas desia hatai. Eki ane pahali ella Deka liyala, hata liyala, binduwa liyala, hata liyala. Then api karanne me sankhya tika maru karala, tawa e wage sankhya hatarak liyena. Putalata kemathi vidiyata maru karanna puluwa. Habai wedigath wenne me sankhya hatarama liyannama one. Me sankhya hatarama liyanna one. Ekakwat mage haraganna be. Therunawada rai. Menna balanna swara gal liyanna. Man deka mulata dæmma. Paha metenta dæmma binduwa dæmma hata dæm. Den kiyada 2507. Habai me ilakkam hatarama meke tiyena. Therunada ra? Tawa ekak liyanna. Man dannam ko hata mulata 7 5 2 binduwa. Den tiyene kiyada 7520. 7520 habai me ilakkam tikama tama meke tiyena. Harida? ඊළඟට මම තව සංඛ්‍යාවක් ගන්නම් මෙන්න බලන්න 7205 එතකොට මේ සංඛ්‍යාව ටිකමයි මම මාරු කරලා ලියුවා වෙන සංඛ්‍යා ගන්න බෑ අපි ඊට පස්සේ මම තව එකක් ගන්නම් 2000 මම මේ ටික මාරු කරන්නම් 57 හරි නේද හැබැයි මේ වගු මේ බෝලේ තියෙන සංඛ්‍යා ටික තමයි මෙතනත් ලිව්වේ මාරු කරලා ලියලා තියෙනවා විතරයි වෙන මොකුත් වෙනසක් කරලා නැහැ කතාව පැහැදිලිද නැහැ ඔන්න එතකොට දැන් අපිට ගැටලුවක් නෑ මෙන්න සංඛ්‍යා කීයද අපි ලියාගත්තේ 1 2 3 4 5 හරි ගැටලුවක් නෑනේ ආ දැන් ඔයාලට කියනවා ස්ථානය අනුව ඉලක්කම එයාලා දීලා තිනවා ස්ථානය අනුව ඉලක්කම පළවෙනි එකේ මොකද දීලා තියෙන්නේ සිය ස්ථානයේ ඉලක්කම 2 ආ මෙතනින් ලියනවා එයාලා දීලා තියෙන නිසා සියස්ථානයේ ඉලක්කම 2 ඔන්න සියස්ථානයේ ඉලක්කම 2 හරිනේ එක ස්ථානය 10 ස්ථානයේ සියස්ථානය අන්න සියස්ථානයේ ඉලක්කම කීයද 2 ගැටලුවක් නැහැනේ ඊළඟට කියනවා එක ස්ථානයේ ඉලක්කම ලියන්නලු ආ මෙතනින් ඔයාලා ලියා ගන්නවා
ikastane ilakkama ikastane ilakkama ikastane ilakkama me kiyala tiyenne anna hata ikastane ilakkama tiyenne kiyada hata anna putala metenta hata kiyala liyaga harida ilada kiyenawa 10 sthanaye ilakkama 10 sthanaye ilakkama 10 sthanaye ilakkama me tiyenne ek sthane me tiyenne 10 sthanaye 10 sthanaye ilakkama kiyada 2 10 sthanaye ilakkama kiyada 2 hondara balanna one ara hari ඊළඟට තියෙනවා දහස ස්ථානීය ඉලක්කම මේකේ දහස දහස ස්ථානයේ ඉලක්කම අන්න දහස ස්ථානීය ඉලක්කම මේ එක ස්ථානය 10 100 1000 1000 තමයි අපි දහස ස්ථානය කියලා කියන්නේ එහෙනම් දහස ස්ථානීය ඉලක්කම තියෙන්නේ කීයද 7 අන්න මෙතන දැම්මා කීයද 7 වැඩි ලේසි නේද ගැටලුවා අවසාන එක 10 ස්ථානයේ ඉලක්කම අවසාන එක 10 ස්ථානීය ඉලක්කම නම් මෙතන ගත්තා 10 10 ස්ථානයේ ඉලක්කම 10 ස්ථානීය ඉලක්කම තියෙන්නේ 1 මේක මොකද අපි කියන්නේ 10 එහෙනම් එතන ඉලක්කම තියෙන්නේ කීයද 5 ඔන්න මම මේ බෝලේ තියෙන සංඛ්‍යා ටික මගල පුතලගේ අයින් කරන්නම් හොඳට බලා ගන්න මෙතන සිය ස්ථානීය ඉලක්කම 1 ස්ථානය 10 ස්ථානීය සිය ස්ථානය හරි දෙකයි 1 ස්ථානීය ඉලක්කම මේක තමයි 1 ස්ථානීය ඉලක්කම කීයද 7යි 10 ස්ථානීය ඉලක්කම මේක 1 මේක තමයි 10 ස්ථානීය ඉලක්කම කීයද 2යි 10 ස්ථානීය ඉලක්කම 1 10 100 1000 නැත්නම් අපි කියනවා 1000 කියලා ඉලක්කම කීයද 7යි 10 ස්ථානීය ඉලක්කම 1 10 මේක කීයද 5යි දැන් ඔයාලෙන් අහනවා මෙන්න මේ කතාව හොඳට බලාගන්න ඉලක්කමෙන් දැක් වෙන අගය ඔන්න අර ඉස්සලා සර් කිව්ව විදිහට ඉලක්කම ලිව්වා දකුණු අත පැත්තේ සංඛ්‍යා ගාන බලලා බිංදුව දැම්මට පස්සේ අන්නේ දැක් වෙන අගය දීම ගන්න පුළුවන් කීයද කියලා මෙන්න බලන්නකෝ මෙන්න පුතාලගේ දෙකෙන් මෙතන දෙක තියෙන්නේ දෙක ලිව්වා තව ඉලක්කම් කීයක් තියෙනවද 1යි 2ක් තියෙනවා බිංදු දෙකක් දැම්මා එහෙනම් දෙකෙන් දැක් වෙන අගය කීයද 200 දෙකෙන් දැක් වෙන අගය කීයද 200 ගැටලුවක් නෑ නේද හොඳට පැහැදිලිනේ රයිට් ඊට පස්සේ 7 මේ තියෙන්නේ 7 එතනින් දක්වන්නේ 7 විතරයි වෙන මෙහෙ මුකුත් දාන්න සංඛ්‍යා නැහෙනි එහෙනම් එක ස්ථාන ඉලක්කම අපි දාන්නේ කීයද 7යි එක ස්ථාන ඉලක්කම අපි දාන්නේ කීයද 7යි 10 ස්ථානේ දෙක තියෙන්නේ දෙකෙන් දැක් වෙන අගය අහනවා දෙක ලියලා ඊට පස්සේ එතන බිංදුවක් තියෙනවා එහෙනම් දෙක ලියලා මේ බිංදුව ලිව්වා දෙකෙන් දැක් වෙන අගය කීයද 20යි දෙකෙන් දැක් වෙන අගය කීයද 20යි හරිය ලේසි ගැටලුවක් නෑ නේද ඊළඟ දහස ස්ථානීය ඉලක්කම දහස කියලා කියන්නේ මෙන්න මෙතන අපෙන් තියෙන්නේ 7 7 ලිව්වා තව ඉලක්කම් කීයක් තියෙනවද 1යි 2යි 3ක් තියෙනවා අන්න ඉලක්කම් 3ට මොකද අපි කරන්නේ බිංදු දැම්මා එහෙනම් උත්තරේ එන්නේ කීයද 7000 උත්තරේ එන්නේ කීයද 7000 අන්තිම එක පහී ඉලක්කමින් දැක්කන අගය අහනවා පහ ලිව්වා තව ඉලක්කම් එකයි නේද තියෙන්නේ 7 තියෙනවා මෙතෙන්ට බිංදුවක් දැම්මා උත්තරේ එන්නේ කීයද 50 දැන් ගැටුවක් නැහැ නේද ඔන්න පුතේ ඉලක්කමින් දැක්වෙන අගය සර් රහසක් පුංචි රහසක් කියලා දුන්නා ඉලක්කම ලිව්වා දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යා ගානට බිංදු දාන්න කියලා කිව්වා සංඛ්‍යා නැත්තම් ඒ ඉලක්කම විතරක් දෙනවා අන්න එතකොට ඔයාලට ඒ ඉලක්කම නිරූපණය වෙන අගය කීයද කියලා හොයාගන්න පුළුවන් මම හිතන්නේ හැම කෙනෙකුටම මේ වගේ වගුවක් දැන් හොඳට සම්පූර්ණ කරගන්න පුළුවන් ගැඹුවක් වෙන්නේ නැහැ එහෙනම් හරිද කාට හරි අපේ හැදිරතරක් තියෙනවා නම්
get luati na wana anna deng chat box message dan pulang tas na hana di mana stawa deng nam unna putar deng nama orang get luati na wana tas na kahana pul tema deng chat box yang da hundar e pehe diri we tas na de ngira ulu wari kari ngi anno ni under pehle ho raha karna lassana ta lajja wenna pa paadan gattuwa thiyona nan ahanda godak ay ibara kiyala danawa ගොඩක් අය ඉවරයි කියලා දන්නවා තව හදනයිට සර වෙලාව දෙන්නම් උඹට පැහැදිලිව වදා ගන්න ඕනේ Tawa hatena ino wade, tawa ino tawa dana sere messenger sir, adena goda kai wera ikela dadi nong de. Mudai 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 yo, ko hari. Kana kaul messenger de mane kana wajat lu ikela ikena hemo wono mudra mudai mane de mudai, kana wajat lu akum nani de, hari. Kaul kana wajat lu akum tara messenger de dana sir, sir mana winne me kursa ma wikela. Messenger dan mengenai cara kutala yang dua kene, yang mau orang mudah mudah yang mana itu deh, hari, hari. Ini kan tapi mainnya main kurus aja nama, kutala mudah balagan deh. Visual yang hari ini sih, tema deh visual yang dah hari ini sih, hari deh, right. Sir ke board dekat ya nih, mampu tala gini, dan tiada nih mampu hari kesalap ini nama, mereka visual yang dah hari ini sih. Mana balan deku, mudah balan deku. Yang kita lagi udahannya di latihan ikda saya sihat terpahai dia lah itu kode ikal dia lah itu ruwet ada bintu deh ma ikian ini kia deh dah hayel dia lah itu ruwet ada bintu deh ma kia deh hayel sih dia hatel dia lah itu ruwet ada bintu ada ma hette wah paha kian sangkia kita lagi him ma malu hari deh right dan mana sir ilang ikhe hundar balan nama kita lagi kerana ini dia lah deh Hari itu lagi, mana mana balan deku, mana ni, untuk balan, mana hari lagi, kau itu orang dengan neser gigi ada kan ini nama, hari, utara ke tuh nanti ya nama ni, anna tuh nali uga meten, tuh nali ya lah, bintu kia ada agan nama dilakukan tuh nai nanti ini, anna bintu tuh nat dem, ekianik itu tuh nda, hari itu, right, kamu udah punya hari ini deh. Ekor tuh kiri. Ira ngarah hatera liyala. Tahu bintu kia dana mata dekat demma. Eki ane kia de harasi. Kia tienne harasi. Ira passe dekat liyala. Tahu ekai di sini lah kang anna bintuwa demma. Eki ane kia de wis. Ira ngarah ay tienne haye. Menna me haye putala he mamriwa he na. Tundah, harasiya, wis, hai. Tundah, harasiya, wis, hai. Unna putala gila senate, tienno unna unno ya vidhiya. Tienno ade, rai. Then get luak ngayani ade, rai. Tapa kaatari get luak tino wana ngahanna, maurten tino wana ngayarai, hai. Irangra mega deyamudapi, minna mega medin.
ඔන්න පුතලගේ පහ තියෙනවානේ පහ තියෙනවා තව ඉලක්කම් කීයක් තියෙනවා තුනක් තියෙනවානේ එහෙනම් 5.3ක් දැම්ම ඒකනේ එකතු කෙරේ ඊළඟට මෙන්න මෙතන පුතාගේ බිඳුවනේ තියෙන්නේ ඒතර බිඳුව ලියලා තව බිඳු දෙකක් දාන්න ඇයි මේ පැත්තේ තව ඉලක්කම් දෙකක් තියෙනවානේ බිඳුවයි තව ඉලක්කම් දෙකයි ඊළඟට පහ ලියුවා පහ ලියලා මෙන්න මේ පහ ලියලා මෙතෙන්ද බිඳුවක් දැම් 50 වෙනවා එකතු කිරීම ආයෙ මෙතන පුතාලගේ 9 තියෙනවා 9 මෙතනින් ලියු ඔන්න විහිදුවා ලියන විදි 5000 බිඳු 3ක් තියෙනවා 50 තියෙනවා 9 තියෙනවා ඔන්න පුතාලගේ විහිදුවා ලිව්වහම මෙන්න සංඛ්‍යා හැමෝටම පැහැදිලි නේද කාටවත් ගැටලුවක් නැහැ නේද ආර ඊළඟට යන්න හත තියෙනවනේ හතයි තව බිඳු කීයක් තියෙනවද තුනක් තියෙන මේ තියෙන්නේ හතයි ඉලක්කම් තුනක් තියෙන නිසා බිඳු තුනක් දැක් ඊළඟට එකතු කිරීම ආය පුතාගේ 8 තියෙනවනේ 8 දැම්මා බිඳු කීයක් දානවද දෙකක් දැම් 8යි බිඳු 2යි ඊට පස්සේ එකතු කිරීම 2 දාලා පුතාගේ 4 තියෙනවනේ අන්න බිඳුවක් දැම් එකතු කිරීම ආය තියෙන්නේ කීයද 7 7 ඔන්න විහිදුවා ලිය. වැඩේ කාටවත් අමාරු නෑ නේද? හොඳට පැහැදිලි කරන්න පුළුවන් නේද? රයිට්. ඊළඟට. මෙන්න මේ. 8 තියෙනවනේ. 8 ලියලා තව ඉලක්කම් 3ක් තියෙනවනේ බිංදු 3ක් දැම්. එකතු කරේ. ඊට පස්සේ 2 ලියලා තව ඉලක්කම් පුතාගේ දෙකක් තියෙනවනේ බිංදු 2ක් දැම්. එකතු කරේ. ඉතින් බිඳුව ලියලා හොඳට බලා ගන්න මේ බිඳුව ලියලා තව මෙතෙන්ට බිඳුවක් දැම්. එකතු කිරීම. ඊට පස්සේ පුතාලගේ අන්තිමට තියෙනවා මෙතන කියලා 3 ඉලක්කම අන්න 3 ඉලක්කම දැම්. අන්න පුතාගේ 8200 2 3 කියලා ඔන්න පුතාලට විහිදුවා ලියන්න පුළුවන්. කාටවත් ගැටලුවක් නෑ නේද 8200 2 3 8200 2 3 කාටවත් ගැටලුවක් නෑ නේද රයිට් ඊළඟි 9 ලිව්වා 9 ලිව්වා තව බිංදු කීයක් තියෙනවද තව ඉලක්කම් කීයක් තියෙනවද 3ක් තියෙනවා මෙන්න 3ක් දැම්මා බින්දු. හරිද? එකතු කිරීම. 4 ලිව්වා. තව බින්දු තව ඉලක්කම් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. බින්දු 2ක් දැම්. එකතු කිරීම. 7 ලිව්වා. බින්දුවක් දැම්මා. ඒකෝර 70 එකතු කිරීම. යන පුතාලගේ බින්දුව ලිව්වා. ඔන්න විහිදුවා ලිව්වා. 9470 බින්දු ගැටලුවක් නෑ නේද හැමෝටම උදේට පැහැදිලි නේද රයිට් ඉතින් මේකේ 9 තියෙනවා 9 තියෙනවා තව ඉලක්කම් 3ක් තියෙනවනේ බින්දු 3ක් දා 1 2 3 එකතු කරේ බින්දුව තියෙනවා තව ඉලක්කම් 2ක් තියෙන නිසා බින්දු 2ක් දා එකතු කරේ ආයේ 9 තියෙනවා ඒ කියන්නේ 90 වෙන්න බිඳුවක් දා එකතු කිරීම අන්තිමට බිඳුව තියෙනවා ඔන්න පුතාගේ විහිදුවා ලිව්වා 9000යි බිඳු 3යි 90යි බිඳුවයි ඔන්න විහිදුවා ලියා ගන්න විදි කතාව මෙහෙලිද එතකොට පුතේ විහිදුවා ලියා ගන්න එක කාටවත් අමාරු දෙයක් නෙවෙයි බොහොම පැහැදිලිව निराවුල්ව ලස්සනට පුතාලට මේ වගේ විහිදුවා ලියන්න පුළුවන් විනාඩි දෙකක් විතර දෙන්නම් හැමෝම ලස්සනට හදා ගන්න පුතේ පුතාලගේ සංඛ්‍යා ටික 1 2 3 4 5 කියලා ලියලා 6 කියලා ලියලා ඊට පස්සේ සමාන ලකුණු දාලා ඉස්සරහින් ලස්සනට විහිදුවා ලියලා ගන්න පැහැදිලිද රයිට් හදා ගන්න පුතේ ලස්සනට
උන්දට පැහැදිලිව නිරවුල්ව ලස්සන හදා ගන්න ඕනේ. උන්දට පැහැදිලිව ලස්සන හදා ගන්න කාට හරි ගැටලුවක් තේරුම් නැත්නම් අමාරුතාවක් තියෙනවා නම් අහන්න ඕනේ. Udah kai berarti lah saya dah nama. Hari ini aku berani Ida se ganak ramu e pendala piena ma ganak ramu e pendala pu sangkia di kapi lewa sangkia ngami e mukate kia e bole ganak kela e be kara wajak dua kumit nene de kuda. Ida pasi ade putala ki menya me wagwe istem pi lewa ida me wagwe istem putala ki brune di kela duna ito ka me ke kara wajak dua kune. Ida pasi putala ki menya me wagi e sangkia pahag di la e sangkia di ka metrin di la istania nu ila kemi ila kemi dek pi nagi e lewa e wak kara wajak dua kune. Nah, ini aku taruh di dalam kerela dia. Ini pasti mana mereka bidual ini level umur dekaran ini jelas serbuk untuk hero kata kala dan bidual ini ke jadul waktu ini. Ini pasti orangnya ada, tapi tawat gan kete yang naik hadal. Karena alut pad makete yang naik hadal. Orangnya kita lagi pad mati yang mau kaje asa awing kerana ada puluhan pad mak. Maka dapat kian ni prastare. Maka dapat ini nama prastare asaving kerana puluhan pada terima aderai hari mampu talagi board dekat yang nang utalagi matu kawa kuteran niaga no dengan guna lasan dan muka de prastare pada niaga ne prastare lasan matu kawa niaga dan muka de prastare ahala ne utala kawa dapat ne ahala ne dua ya samara ya hal eti Hei, dastar kira kira maru paru mak nih, lesi paru mak. Nih itu deh, ahar. Orang mau tuh kau lihat agak tamu pada dastar, dasarnya kurang lihat agan deh. Dastar, putar lagi ikat kira kira, mana ikat kira kira lihat agak. Dastar, ik, dasarnya kurang lihat agan mau tuh kau, nih dastar, ik. Maaf kalau ini ada ide yang terlaksana hadagan itu deh. Tastar, laksana dia akan maaf kalau ini itu tastar.
කලබල නැහැ කවුරුත් කලබල වෙන්නේ නැහැ එක පාඩට උත්තර ලියන්න යන්නේ හොඳට පුතාලා කියවන්න ඕනේ හැමෝම හරි නේද? ආයි හරි පුතේ. දැන් ඔන්න පුතාලා දැනගන්න ඕන ඉස්සෙල්ලම හොඳට අහගන්න ප්‍රස්තාරයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ප්‍රස්තාරයක් කියන්නේ මොකද්ද කියලා පුතාලා දැනගන්න. දැන් බලන්නකො මේ XM මේ පළවෙනි ගාන පුතාලගේ තියෙන්නේ පුවත්පත් අලවිසලක දිනකදී විකුණන ලද පුවත්පත් පිළිබඳ තොරතුරු පහත වගේ දැක්කේ. පුවත්පත් කියන්නේ මොනවද? ප්‍රස්තාර. එතකොට මිහිර මිහිරි කියන පත්තරේ කීයක් විකුණලා තියෙනවද 10ක් විකුණලා තියෙනවා සුරත කියන පත්තරේ කීයක් විකුණලා තියෙනවද 8ක් විකුණලා තියෙනවා දියත කියන පත්තරේ පත්තරේ කීයක් විකුණලා තියෙනවද 7ක් විකුණලා තියෙනවා දිමුතු කීයක් විකුණලා තියෙනවද 2ක් විකුණලා තියෙනවා මුවන කීයක් විකුණලා තියෙනවද 8ක් විකුණලා තියෙනවා දැන් බලන්න මේ පුතාගේ මේ ප්‍රස්තාරයේ පෙන්වන විදිය. හොඳට බලාගන්නකෝ මේ. දැන් ලස්සනට මේ වගේ පුතා chart එක ඇඳලා මිහිරි පුවත්පත් කීයක් විකුණලා තියෙනවද 10ක් තියෙනවනේ මේ. අන්න මිහිරි කියන පුවත්පත කීයට අරන් ගිහලා තියෙනවද පුතාලගේ 10 දක්වා අරගෙන ගිහිල්ලා ලස්සනට පාට කරලා හදලා තියෙනවා. සුරත බලන්නකෝ කීයක් ගිහිලා තියෙනවද මේ. දැන් සුරත පුතාලගේ තියෙන ඉන්නේ 8 ඉන පත්‍රනේ අන්න සුරත කියන පත්‍රේ කොහොම කීයක් ගිහිලා තියෙනවද 8ට ගිහිල්ලා තියෙනවා ඊළඟට දියත බලන්නකෝ දියත කීයද 7 ඉනේ මෙන්න දියත පත්‍රේ කීයද ගිහිල්ලා තියෙනවද 7ට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ බලන්න දිමුතු පත්‍රේ 2 ඉනේ ආ මේ තියෙන්නේ දිමුතු පත්‍රේ බලන්න කීයද ගිහිල්ලා තියෙන්නේ 2ට ගිහිල්ලා තියෙනවා නුවණ බලන්නකො කීයට ගිහිලා තියෙනවද කියලා නුවණ 8ක් තියෙනවනේ ඔන්න නුවණ පත්‍රේ කීයට ගිහිලා තියෙනවද 8ට ගිහිලා තියෙන දැන් හරිනේ ගැටලුවක් නෑනේ දැන් කියනවා පුතාලට මෙන්න මේ ප්‍රස්තාරයේ දිහා බලලා මේ කියන ප්‍රශ්නවලට උත්තර ලියන්නලු එතකොට මේක දිහා හොඳට බලන්න ඕන දෙපා අඳින්නෑ කවුරුත් දෙපාරක් තුන් පාරක් හොඳට බලන්න ඕන ඊට පස්සේ තමයි පුතාලා මේකෙන් උත්තර ලියන්නේ නැතුව ආවට ගියාට මගේ දරුවෝ කවුරුත් වෙනවට උත්තර ලියන්නේ නැහැ තේරුම් ආදර එහෙනම් අපි කරන්නේ ඉස්සෙල්ලාම පුතාලගේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේනේ පළවෙනි ප්‍රශ්නේ දාගන්නවා කීයද අංක 1 හොඳට බලාගන්න උත්තර ලියා ගන්නා විදිය මේ මම බෝඩ් එකට යනවා මෙන්න හොඳට බලාගන්න මෙහෙමයි පුතල ප්‍රස්තාර කියලා ලියලා තියෙන මාතෘකාව හරි. ඊට පස්සේ අංක 1 දාලා රවුම් කළා. ඊට පස්සේ අංක 2 වරහන් තුලට දැම්. අංක 1 දාලා රවුම් කළා. අංක 1 වරහන් තුලට දැම්. අංක 1 දාලා රවුම් කළා. අංක 1 වරහන් තුලට දැම්. පුතාගෙන් අහනවා මෙහෙම වැඩිම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක්ද? ආ හොඳට බලාගන්න. මේ තියෙන්නේ මේ තීරු වලින් පුතාලා බලනවා උසටම තියෙන තීරුව මොකද්ද ආ මෙන්න 10ක් විකුණලා තිනවා මුණ පුවත්පතද මිහිරි පුවත්පත එහෙනම් වැඩිම ප්‍රමාණයක් විකුණලා තියෙන පුවත්පත මොකද්ද අපි කියන්නේ මිහිරි දැන් පුතාලට පැහැදිලිද right එහෙනම් වැඩිම ප්‍රමාණයක් විකුණලා තියෙන පුවත්පත මොකද්ද අපි කියන්නේ මිහිරි එහෙනම් පුතාලා මෙතෙන්ට ගිහිලා ලියා ගන්නවා එකේ අංක 1 දාලා මොකද අපි ලියාගන්නේ මිහිරි මොකද ලියාගන්නේ මිහිරි ලස්සන අකුරෙන් ලියන්න මොකද අපි ලියාගන්නේ මිහිරි වැඩිම ප්‍රමාණයක් විකුණලා තියෙන පුවත්පත මොකද්ද මිහිරි හොඳට පැහැදිලිව නිරවුල්ව ලස්සනට පුතාලා ලියාගන්න උත්තරමද right අංක 2
Angkedik. Muka de deka hani hudra balande. Aduma pramania bikuna na lade puat pate putala giminna balana metieni. Metiena pastare. Aduma pramania tieni minna nika kia tiena made. Deka tiena ma muna puat pate de. Dimu tune de. Muka de aduma puat pate tieni. Dimu tu ihena nga piliaga na ma. Angka deka dala muka de. Dimu tu muka de api kiani. Dimutu වැඩි නැසි නේද අංකයක වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මිහිරි ඊළඟට අඩුම ප්‍රමාණයක් තියෙන්නේ මොකද්ද දිමුතු අඩු ප්‍රමාණයක් තියෙන්නේ මොකද්ද දිමුතු ලස්සන හදන්න ඕනේ right අග්ගතු හොඳයි හැමෝම වැඩ කරනවා අපි එනවා right වීඩියෝ ඕන් කරපු නැති අයත් ඉන්නවා වීඩියෝ ඕන් කරන්න පුතේ ඊළඟ එක පුතලෙන් මෙහෙම අහනවා සමාන ප්‍රමාණ වලින් විකුණා යති පුවත්පත් මොනවාද බලන්න මේ සමාන ප්‍රමාණයක් කියලා කියන්නේ සුරත පුවත්පත් 8යි විකුණලා තියෙන්නේ නුවණත් පුවත්පත් 8යි විකුණලා තියෙන්නේ එහෙනම් සුරත සහ නුවණ තමයි සමාන ප්‍රමාණයක් පුවත්පත් විකුණලා තියෙන්නේ මේ සුරත විකුණන්නේ පුවත්පත් 8යි නුවණ විකුණන්නේ පුවත්පත් 8යි එහෙනම් Surat saha nuwana tama samana pramana walin vikulla tiyena puwatpat ekak piliyanne surat saha nuwana surat surat saha nuwana passe nakuren liyanna one surat saha nuwana Surat sahanuana ika samana kuat pat dikulla tienama kau monomade kuat pat deke surat saha nuana surat saha nuana lasana kure liaga nuana putara hunde surat saha nuana hundara pehendro tieno ni awari yare kara nda be serbo ma pili bela putara kutara dika dinama kutara karna vidia pena na ihema di ema teke tama hari ada mei mei hadano tienomade rat hatara vini gane Surat kuat pat kiyak wediyen wikini tibede dimutu kuat patada wada surat kuat pat balanda dimutu kiyak tiyena wada dimutu tiyenne kiyala dekai surat kiyak tiyena wada atak tiyena ma ehenam pute wedi pura wikilla tiyena kuat pat gana balanda me tiyena surat kuat pat aten dimutu tiyenne dekai අටෙන් දෙකක් අපි මොකද කරන්නේ අඩු කර ගන්නවා එහෙනම් අපි මෙහෙමයි හදාගන්නේ හොඳට බලා ගන්න පුතාලා මෙන්න අටක් තිබුණා දෙකක් අඩු කළා මේ වගේ සංඛ්‍යාවලට වඩා අමාරු ඒවා අපි අඩු කරන හැටි කතා කළා අටෙන් දෙකක් අඩු කළාට පස්සේ උත්තරේ කීයක් එනවද හයක් එනවා එහෙනම් වැඩිපුර විකුණලා තියෙන පුවත්පත් ඥාන අපි කියන්නේ කීයද 6යි වැඩිපුර විකුණලා තියෙන පුවත්පත් ඥාන අපි කියන්නේ කීයද 6යි කතාව පැහැදිලිද ගැටලුවක් නැහැ නේද 8ක් තිබුණා 2ක් තිබුණා 8ෙන් 2ක් අඩු කළා උත්තරේ කීයක්ද ආවේ 6ක් කියලා පැහැදිලි නේද ගැටලුවක් නැහැ නේද රයිට් ඊළඟට 5 මෙන්න 5 මිහිරි පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් අඩු වෙන්නේ විකිනී තිබේද මොනවද මිහිරි සුරත කොහොම මිහිරි මේ තියෙන්නේ මිහිරි 10යි සුරත කීයක් තියනවද 8ක් තියෙනවා එහෙනම් වැඩිපුර විකුණුනේ ගාන බලන්න සුරත 10ෙන් මිහිරි 8ක් අඩු කරගන්න ඕනේ ඒ කියන්නේ 10ෙන් 8ක් මොකද කරන්න ඕනේ අපි අඩු කරන්න ඕනේ මෙන්න පුතේ අපි උත්තරේ ගන්නවා හොඳට බලා ගන්න 10 අඩු කිරීම පුතලගේ සුරත තිබුණේ කීයද 8යි නේද ඔව් හොඳට බලන්න සුරත කීයක් තියෙනවද 8ක් තියෙනවා 10 අඩු කිරීම 8 සමානයි උත්තරේ ඉන්නේ කීයද 2 ඔන්න බලන්න ප්‍රස්තාරයක් දිහා බලාගෙන නැත්නම් වගුවක් දිහා බලාගෙන අපිට මේ වගේ බොහොම පිළිවෙලට
ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න පුළුවන්. ඉතින් සර් ලිව්ව විදිහටම පුතාලට විභාගෙදි ලස්සනට පැහැදිලිව නිරවුල්ව හොඳට උත්තර ලියාගෙන යන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. හැබැයි පුතේ මම මොයි කියලා දුන්න විදිය පුතාලා හොඳට මතක තියාගන්න ඕනි. ආවට ගියාට තනින් තනින් කෑලි කෑලි උත්තර ලියන්නේ නැහැ. මම බොහොම පිළිවෙලට නිරවුල්ව උත්තර ගන්න විදිය දැන් මේක බලන්න උත්තරේ සර් 6 කියලා විතරක් දුන්නේනේ. අටෙන් දෙකක් අඩු කරනවා 6 වෙන විදිය 10න් 8ක් අඩු කරලා උත්තරේ දෙකක් වෙන විදිය ඒ සියල්ල සර් පෙන්නවා මෙන්න මෙහෙම තමයි පුතාලට උත්තර ගන්න කියලා පුතාලා විභාගෙද 6යි විතරක් උත්තරේ දාන්න එපා දෙක විතරක් උත්තරේ දාන්න එපා ඒ හදා ගන්න විදිහත් එක්ක ඔක්කොම උත්තර දාන්න එතකොට තමයි පුතාලාගේ දාන අපි හරියටම හරි කියලා කියන්නේ කතාව පැහැදිලිද ඒක හින්දා බොහොම ලස්සනට පිළිවෙලට මේ වැඩේ කළොත් තමා ඔන්න විභාගෙදී හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ දැන් සර්ගේ පන්තියේ විශේෂත්වය පැහැදිලිනේ ආවට ගියාට අපි කලේ නැහැනේ ඒ නිසා හොඳට පැහැදිලිව මහන්සි වෙලා උනන්දුවෙන් වැඩේ කරන්න ඕනේ තේරුණාද දැන් මේ තීර ප්‍රස්තාරයේ කාට රජ්‍යත්වයක් නැහැ නේද ලස්සට හදාගන්න ඒක හොඳට කල්පනාවෙන් කරන්න ඕන එකක් ඈ කවුරුත් කලබල වෙලා කරන්නේ නැහැ සර් කියලා දෙනකන් ඉන්නවා කවුරුත් කලබල වෙලා කරන්න එපා ඒක හරි ඊළඟට මෙන්න තව හොඳ වැඩක් දිනවා කරන්න. ආසාවෙන් කරන්න පුළුවන් වැඩ කරිචෝ. මෙන්න බලන්නකෝ. පන්තියක ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල ඉපදුණු ළමයින් පිළිබඳ තොරතුරු පහත රූපයෙන් දැක්වේ. ඒ ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. මෙන්න මේ වගුව තමයි පුතාලට සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරිද? දැන් මෙහෙමයි මේක කරන්නේ. Right. ඒක මේ ඔය මැදින් තියෙනවා නේද කොලම් එක. ඒ කියන්නේ වාර්තා කළ අයුරු කියලා. අන්නේ තීරුව ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ පුතේ. මෙන්න මෙහෙම. මෙතන තියෙනවා ඉපදුණු මාසය. ඉපදුණු මාසය. වාර්තා කළ අයුරු. වාර්තා කළ අයුරු ඊට පස්සේ තියෙනවා ළමයින් ගණන ළමයින් ගණන හරිද ඉපදුණු මාසය වාර්තා කළ අයුරු ළමයින් ගණන හරිද ආර ඉස්සර පුතලා වගුව හදාගන්න ලස්සනට එතකොට මාස ටික ලියනවා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් එච්චරයි ඈ उत्तर दान जनवरी फेब्रुवारी मार्च अप्रैल जनवरी फेब्रुवारी मार्च अप्रैल इसलिए भगवान का पुतला लस्सन පුරවන්න එපා කවුරු සර් කියලා දෙනකන් ඉන්න ඕනේ පුරවන්නේ කවුරු සර් කියලා දෙනකන් ඉන්නවා පුරවන්න එපා කවුරුත් ඈ පුරවන්න එපා තනියම සර් කියලා දෙනකන් ඉන්න අවගුව දෙකට පුතාලා අවගුව දෙකට පුතාලා
අගු ඇඳ ගන්නවා විතරයි. කවුරු කලබලෙලා පුරවන්න එපා වගු ඇඳ ගන්නවා විතරයි ඔක පුරවන්න ලේසි විදියක් තියෙනවා සර් එක කියලා දෙනවා ඒකයි. තව වංගුවක් දිනා ඉන්නවද? හරි ඇඳ ගන්න පුතේ වංගුව. ඉස්සර වෙලාව දෙන්න ඇඳ ගන්න. දැන් හැමෝම වගු ඇඳලා ඉවරද? දැන් හැමෝම වගු ඇඳලා ඉවරද? හරි මේ තව අඳලා ඉන්නවා නම් සර් මැසේජ් එකක් දාන්න පුතේ. නෑ නේද? ආරයි. හැමෝම නේද ඉවරයිනේ? ආරයි. ඔන්න දැන් මේ වගුව සම්පූර්ණ කරන්න පුතාලට ලේසි විදිහක් තියෙනවා. ඒක සර් මේ කියලා දෙන්න යන්නේ. මේක හොඳට පුතාලා මතකයේ තියාගන්න. නැත්තම් දැන් මේ වගේ තැනකදී පුතාලගේ ඔය පුතාලා හිතන්නේ විදියට කරන්න ගියොත් වරදිනවා. ඒක නිසා මම මේ කියලා දෙන විදිය හොඳට බලන්න ඕනේ. ආ පැන්සලත් අතර ගන්න පුතාලා. පැන්සලත් අතර ගන්න. පැන්සලත් අතට අරගෙන දැන් ඔන්න දැන් සර් මේ පුතාලගේ අච්චුපත පුතාලගේ නෑනේ. සර් මේ කරන විදිය හොඳට මතකෙ තියාගන්න. ඔන්න දැන් මමත් පැන්සල ඔන්න අතර ගත්තා. හරිද? රයිට්. ඔන්න මමත් අතර ගත්තා. Hai, දැන් මම මුතර බලා ගන්න පුතාලා දැන් මොන්න මම අර මාසවල තියෙනවනේ අප්‍රේල් මාසයේ කියලා එකක් මුතර බලා ගන්න කොතනක් තියෙන අප්‍රේල් මාසයේ කියලා එකක් තියෙනවා මේ අප්‍රේල් තියෙනවනේ අන්න එතෙන්ට මෙන්න මේ වගේ පුංචි ඉරක් ඇන් අතන ටික් කරගන්න ගමම්ම අප්‍රේල් කියන මාසෙට පුංචි ඉරක් ඇඳගත් ඊළඟට ආයේ තව එකක් ටික් කරනවා මේකේ මොකද්ද තියෙන්නේ මම මාර්තු කියලා කියනවනේ ආ ඔන්න මාර්තු මාසෙට ඉරක් ඇඳගත් එහෙමයි කරන්නේ ඊළඟට ආ එකක් මාර්තු කියලා කියනවනේ තව එක්කෙනෙක් ආ ඔන්න ආයේ මාර්තු මාසෙට ඉරක් ඇඳගත් හරිද ආ එක්කෙනෙක් කියනවනේ මම ජනවාරි කියලා
ඔන්න ජනවාරි මාසෙට ආය එකක් ඉරක් ඇඳගන්න. එහෙමයි කරන්නේ ତୋର වරදින්නේ. ඊළඟට ආය කෙනෙක් කියනවා නේද මම පෙබරවාරි කියලා. අන්න එක ටික කරගත්තා. ඔන්න පෙබරවාරි ඉරක් ඇඳගන්න. ඊළඟට ආය මෙන්න මෙයා කියනවා මම ජනවාරි කියලා. ඒක ටික කළා. ඔන්න ජනවාරි මාසෙට ඉරක් ඇඳගන්න. ඊට පස්සේ ආය කෙනෙක් කියනවා මම ජනවාරි කියලා මි. ඔන්න ජනවාරි කියලා. ඔන්න ජනවාරි එකට ඉරක් ඇඳගන්න. ඊළඟට ආය කෙනෙක් කියනවා මම මාර්තු කියලා. ඔන්න මම මාර්තු නම් ඔන්න මාර්තු මාසෙට ඉරක් ඇඳගන්න. ආය කෙනෙක් කියනවා මම මෙන්න මෙතන මාර්තු කියලා. ඔන්න ආය මාර්තු මාසෙට ඉරක් ඇඳගන්න. හොඳට බලන්න ඕනේ. ආය කෙනෙක් කියනවා මම අප්‍රේල් කියලා. ඔන්න අප්‍රේල් නම් අප්‍රේල් වලට ඉරක් ඇඳගන්න. ආය කෙනෙක් කියනවා මම පෙබරවාරි කියලා. ඔන්න පෙබරවාරි නම් පෙබරවාරි වලට ඉරක් ඇඳගන්න. ඊළඟට ආය කියනවා තව කෙනෙක් මම පෙබරවාරි කියලා. ඔන්න පෙබරවාරි වලට ඉරක් ඇඳගන්න. ආය කෙනෙක් කියනවා මම මාර්තු කියලා. ඔන්න මාර්තු වලට ඉරක් ඇඳගන්න. මාර්තු. ආය කෙනෙක් කියනවා මම මාර්තු කියලා. ඒක ටික් කරා. ඔන්න ආය මාර්තු මාසෙට ඉරක් ඇඳගන්න. ආයි කෙනෙක් කියනවා මම අප්‍රේල් කියලා. මම අප්‍රේල් කියලා කියනවා අප්‍රේල් මාසෙට ඉරක් ඇඳගත්. ආයි කෙනෙක් කියනවා මම ජනවාරි කියලා. ඔන්න ජනවාරි මාසෙට ඉරක් ඇඳගත්. ආයි කෙනෙක් කියනවා මම අප්‍රේල් කියලා. ඒක ටික් කළා. ඔන්න අප්‍රේල් මාසෙට ආයි ඉරක් ඇඳගත්. ආයි තියෙනවා මෙන්න මෙතන. මම පෙබරවාරි කියලා කියනවා. ඔන්න පෙබරවාරි නම් ආයිරක් ඇඳගත්තා. ඊට පස්සේ මම මාර්තු කියලා කියනවා. මම මාර්තු කියලා කියනවා. ඔන්න මාර්තු වලට ආයිරක් ඇඳගත්තා. ඊට පස්සේ කියනවා මම පෙබරවාරි කියලා. ඔන්න පෙබරවාරි ටික් කරා. ඔන්න පෙබරවාරි මාසෙට ඉරක් ඇඳගත්තා. ඉවර නෑ තව පහල තියෙනවා. මං පුතාගේ ඔය මේ ෂෙයාර් ස්ක්‍රීන් එක පහලට ගන්නකම් චුට්ටක් කොහොම ඉන්න මෙන්න මම පහළට ගන්නවා හොඳේ රයි හොඳට බලා ගන්න මට මෙන්න මෙතන ඉඳලා යන්න තියෙන හොඳට බලා ගන්න මෙන්න මෙතන ඉඳලා යන්න තියෙන හොඳට බලා ගන්න පුතාලා මෙන්න මෙතන ඉඳලා මට යන්න තියෙන්නේ දැන් ආයේ මම මාර්තු කියලා මෙන්න මෙයා කියනවා මාර්තු මාසයේ ටික් කරලා මෙතෙන්ට එකක් දාගන්න ඊළඟට මෙයා කියනවා මම අප්‍රේල් කියලා එයා ටික් කරලා මෙන්න අප්‍රේල් වලට එකක් දාගන්න ඊළඟට මෙයා කියනවා මම ජනවාරි කියලා ඔන්න ජනවාරි එයා ටික් කරලා මෙතෙන්ට එකක් දාගන්න ඊට පස්සේ මෙයා කියනවා මම මාර්තු කියලා ඔන්න මාර්තු වලට එකක් දාගත්තා. හරිද මාර්තු. දැන් ඔන්න එකක්වත් මගේ හැරුණාද? නැහැ. හැබැයි පුතාලා ජනවාරි, පෙබරවාරි, මාර්තු එහෙම දාන්න ගියා නම් මොකද වෙන්නේ? ඔන්න ඔයාලට උතරේ මගේ හැරෙන්න ගන්නවා. ඒක නිසා ඔන්න ඔය සර් කියලා දුන්න විදියට ඕක ටික් කරලා මෙතෙන් ඉරක් දැම්මහම වරදින්නේ නැහැ. දැන් අපි බලමු ජනවාරි මාසේ කීයක් තියෙනවද? පෙබරවාරි මාසයේ කීයක් තියෙනවද මාර්තු මාසයේ කීයක් තියෙනවද අප්‍රේල් මාසයේ කීයක් තියෙනවද කියලා දැන් ඔන්න අපි බලනවා මෙතන හරිනේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා අන්න මෙතෙන්ට 5ක් කියලා දැන් හරිනේ පුතලගේ ඔය උදාහරණෙ 5ක් දාලා තියෙනවනේ මෙතන බලනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා මෙතෙන්ට 5ක් දැන් මෙතන බලනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා 9ක් දැම්ම මෙතේ මෙතන බලනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා මෙතෙන් ඩොන්න පුතාලගේ 5ක් දැක් වැඩි ලේසියනේ කාටවත් වර්ධින්නේ නැහැ නේද ඔය ක්‍රමයේදී හැබැයි ජනවාරි මාසයේ 1යි 2යි 3යි 4යි 5යි කියලා මෙතෙන් දැම්මොත් ජනන් කරලා සමහර විට මගේ හැරෙන්න පුළුවන් ඔය ටික් කරන් යන විදිහට පුතාලගේ එකක්වත් මගේ හැරෙන්නේ නැහැ.
දැන් ගැටලුවක් නෑ නේද? ඔන්න මෙන්න මේ විදිහට පුතාලගේ ඔය වාර්තා කළ අයු කියන කොටස අනිවාර්යෙන් පුතාලා සම්පූර්ණ කරගන්න ඕනේ. තේරුණාද? එතකොට පොතේ ටික් කරනවා මෙතෙන්දි රක් දානවා. 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 අන්නේ ක්‍රමයට ගියොත් ඔයාලට පුළුවන් එකක්වත් වරද්දා ගන්න නැතුව හදාගන්න කිසි ගැටලුවකින් තොර. තේරුණාද? දැන් පුතාලගේ සර් ඔය දාපු විදිහටම බොහොම පිළිවෙල පුතාලා වගු සම්පූර්ණ කරගන්න ඉස්සෙල්ලා ලස්සන වගු සම්පූර්ණ කරගන්න වගු ලස්සන සම්පූර්ණ කරගන්න ඉතර බලන්න ගැටලු දිනවාද කියලා ලස්සන හදාගන්න මුදල පැහැදිලිව ලස්සනට හදා ගන්න ඕනේ වගුව පුංචි වෙලාවක් දෙන්නම් මුදල පැහැදිලිව ලස්සනට තියෙන්න ඕනේ. හැමෝම ඉවරද? තව කීප දෙනෙක් කරනවාගේ මැසේජ් එකක් දාලා දෙනවා රයිට් පුතාල කරගෙන යන්න.
තව ලියනවද? තවත් එක්කෙනෙක් මැසේජ් එකක් දාලා දෙනවා ලියනවායි කියලා ඈ. හරි දැන් හරි නේද හරි දැන් ඔව් හොඳට බලන්න තව විනාඩියක් පුතේ මේ මෙන්න මෙතන දැන් කුංචි අපිට අඩුපාඩුවක් තියෙනවා ඒක හදා ගන්න ඕනේ පුතාලා දැන් මේ අපි මේ වගේ ගණන් කරගෙන ගියාම දැන් පුතාලා බලනවා ඇත්තට මෙතන ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා දැන් ළමයි මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න කොමි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නමයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළවයි දාසයයි දාහතයි දහටයි දහනමයයි විස්සයි විසිකයි විසි දෙකයි විසිතුනයි විසි අතරයි විසි පහක්කා දැන් ඔන්න බලන්ඩ මුද බලාගන්ඩ පුංචි දැන් ගැටලුවක් අපිට තියෙනවා මෙන බලන්න හොඳේරයි එකස හදාගෙන කියල් දෙන්න දැන් ඔතන ළමයි කී දෙනෙක් ඉන්නවද 25ක් ඉන්නවනේ දැන් මෙන්න මේ ටික එකතු කළාමත් වාගේ මේ ටික එකතු කළාමත් වාගේ 25ක් එන්නේ නැහැ ඔය කියන විදිහට ඔතන ළමයි 25ක් ඉන්නවනා මේ ටික පුතාගේ එකතු කළාම එන්න ඕනේ 25ක් දැන් බලන්න කොන්න මොකද වෙලා තියෙන්නේ කියලා මි 5යි 5යි 10යි 5යි 15යි 15ට 9ක් එකතු වුණාම 24යි එන්නේ එකක් මගේ හැරලා නේද කොහේ යයි දැක්කද එකක් කොහේ යරි මගේ හැරලා තියෙනවා දැන් වැඩි පැහැදිලිද දැන් පුතාගේ උතන ඔක්කොම 25ක් ඉන්නවා ළමයි හැබැයි අපි එකතු කළාම එන්නේ 5යි 5යි 10යි මේ 5යි 15යි 15යි 9යි 24යි එකක් මගේ හැරලා නේ එකක් මගේ හැරලා දැන් ඔන්න මගේ හැරුණේ එක කොහේද කියලා හොයන්න පුළුවන්ද මගේ හැරුණේ එක කොහෙද කොහෙද කියලා හොයන්න පුළුවන්ද ඔන්න දැක්කාද අපි හරියට වැඩේ කරන්න තුනහම වෙන දේ පැහැදිලිද ඒ කියන්නේ කොහේ හරි දැන් ඔන්න එකක් මගේ හැරලා පුතාලට හොයන්න විදිහක් නැහැ ඒතර මොකද කරන්න වෙන්නේ ආයේ මුල ඉඳලා මේක මකලා හදන්න වෙනවා දැන් ඕක දැන් ඔය සර් එකක් හිතාමතාම මගේ හැරියා හරිද දැන් ඔන්න ඔය වැඩේ ආයේ වෙන්න දෙන්න එපා ඔය වැඩේ ආයේ වෙන්න දෙන්න එපා හරියට අපි මේ වැඩේ කරන්න ඕනේ මේක පුතාලගේ මෙන්න මෙතෙන්ට එන්නේ පහ නෙමෙයි මෙතෙන්ට අප්‍රේල් මාසයේ හොඳට ගණන් කරලා බලන්න ඕකේ 6 දිනක් ඉන්නවා එතකොට අප්‍රේල් මාසය වල හදාගන්න කීයක්ද 6ක් කිය. තේරුණාද දැන් සරෝ එකක් මගේ හැරලා පුතාලට පෙන්නේ. දැන් මගේ හැරුණා වෙන දේ පැහැදිලිද? ආයේ හොයන්න බෑනේද කොහෙද වැරදුනේ කියලා. ඒක නිසා අපි හරියට මේ වැඩේ වමනාවෙන් කරන්න ඕනේ. දැන් මේ ටික ඔක්කොම එකතු කරලා තුවාලගේ කීයක් එනවද? 25ක් එනවා බැරි වෙලා හරි 24ක් තියෙද්දි පුතාලගේ මෙතන කියනවා නේද මේ තීර ප්‍රස්ථාරයක් අඳින්න කියලා. තීර ප්‍රස්ථාරයක් අඳින්න කියලා කියනවා නේද? අන්න පුතේ තීර ප්‍රස්ථාරයේ සම්පූර්ණ මොකද ඉන්නේ පුතාලගේ වැරදි. එක තැනක් වැරදුනොත් තීර ප්‍රස්ථාරයේ මොකද වෙන්නේ සම්පූර්ණම වැරදි. ඒකින්ද තීර ප්‍රස්ථාරය අපි හරියට අඳින්න නම් මේ වගුව හරියට අපි පුරව ගන්න ඕන. ඒක නිසා මේ පුතාලගේ මේක හදාගන්න දැන් අප්‍රේල් මාසයේ 5 දිනානේ මේ කී දෙනෙක් ඉන්නවද? 6 දිනෙක් ඉන්නවා. කතාව පැහැදිලිද? රයිට්. ඔන්න ඔය වගුව හොම තියාගන්න ලබන සතිය කියලා දෙන්නම්. පුතාලගේ මෙන්න මේ තීර ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා. තේරුණාද? රයිට්. දැන් ඔන්න වගුවක් ගන්න පුළුවන් අපිට ගැටලුවක් නැහැ. වගුව හදා ගන්න පුළුවන්. දැන් තීර ප්‍රස්ථාරය අඳින්න චුට්ටක් අපි හොඳටම ඉගෙන ගන්න ඕන. තිරපස්තරය අඳින අපි හොඳට ඉගෙන ගන්න ඕනේ ඊළඟ දවසේ පුතාලා කියලා දෙන්නම් තිරපස්තරය අඳින්නේ කොහොමද කියලා තේරුණාද රයිට් ආ දැන් මොන කාට හරි අහන්න ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මම පුතාලගේ මයික් ඕන් කරලා අහන්න හොඳේ කාට හරි ගැටලුවක් යන්නේ අහන්න බලන්න අහන්න පුතේ සර් ඔහන්න පුතේ සර් දැන් පන්ති ඉවරද ඒකේ පළවෙනි පන්ති ඉවර කරන්න හදන්නේ පන්ති ඉවර කරන්න හදන්නේ ලබන ලබන සර් කියන පුතේ තීර ප්‍රස්ථාර එක ඒකේ සර් මුලින්ම දීපු පාඩම තේරුන්නේ නැහැ සර්
හරිද එහෙනම් අපි පන්ති වැඩ ටික අවසන් කරනවා එහෙනම් ලබන සතියේත් අපි හරියටම පුතලගේ 6:00 කියන වෙලාව තමයි පන්ති ආරම්භ වෙන්නේ ඔයාලට ලොග් වෙන්න 6:35 වෙනකන් සර් වෙලාව දෙනවා ඊට පස්සේ 6:35ට හරියටම පන්ති ආරම්භ කරනවා ඔකේ නම්බරේ කියන්නකෝ හරි පුතා ලියන්න මම බෝඩ් එකේ ලියන්නම් ඈ 0යි 70යි 58යි 22යි 531 සමන්ස නම සමන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඔව් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් දාන්න WhatsApp සර් පුතාට සර්ගේ පැත්තෙන් පුළුවන් උත්තරයක් දෙන්නම් හොඳේ හරි එහෙනම් ලබන සතියේත් අපි හරියටම අංක 6:00 මාර්ට් හම්බ වෙනවා එහෙනම් හතර පන්ති වැඩි අවසන් කරනවා ආයි ගොන් ටේ සිරු දානටම සුබ රාත්‍රිය ආයි ගොන් ටේ Hi, thank you. Good night. Hi.